උඹ නට දැන් මහන්සි තැතිනෙව කෑවුන් ගෙඩියක් කාලා රණවරා ටිකක් බීලා කුලත් විතරක් කාලා මේ හිටියානම් මේ ටිකක් කොටලා ආහාර වෙනාම කෑවු කන්ට බැරිය සුවඳියේ උඹ ඉතින් කවදත් වැඩට හොර නැති එකීනේ අනේ අපේ මැනිකේ එතකොට නිකන් අපි වැඩ කරන්නේ හොරාට හොරාට වගේ නේද සුවඳිගේ හොඳ කියනකොට උඹ තන්තෝස වෙන්න එපෑ. ගෙවල් එක මන්දිය වෙච්චි. නෑ දැයි වෙච්චි. අපේ මැනිකගෙන් හොඳක් අහන්න අපිත් මනාපයි නේව. මං ඉතින් නිතරම යන්නේ න ගෑණි හන්දා. අපේ මැනිකලට අගයක් නෑ. මොකද කියන්නේ කතා නැත්තේ? මං කියලා ඉතින් මොනවා කියන්නද? හොඳ කීවේ මැනිකේ. හොඳ ඉල්ලන්නේ රන් හොඳි. ඉතින් සිරිය උඹටයි මටයි තියෙන්නේ. ඔය කියන දෙයක් අහන බලන්නේ හිට ඉතර නෙවෙයි. මට තව වැඩ තියෙනවා. උඹලා ඕක අහවර වෙලා හොඳට සප්පායම් වෙලා පලයල්ලා. අපේ නිලමේ ගෙදර ඉන්න දාට කැවිලි පෙවිලි හදලා ඉවරයක් නැහැ නේව. මල්හාමි අයියන්ඩි පැල රකින්නකොට කයි කියනවා නිතරම ඇහෙනවා. ඒත් මැණික්හාමි අයියන්ඩි නම් මැණික්හාමි අයියන්ඩි පැල රකින්නකොට කවි කියනවා ඇහෙන්නේ. මැණික්හාමි අයියන්ඩි හීන් එක සන්දියේ හිටම කැත්තේ උදැල්ල වැඩට කඩියා වාගේ. මල්හාමි අයියන්ඩි ඒ කාලේ හිටම කැමති හීන බල බලා ඉන්න නේ. අපි ඉතින් ওই ගෙදරට ආවි ගියේ පැටි කාලේ හිටනේ නේද සුවඳිය. හෙනම් දෙන්න සුවඳිට ඇඟ හැලිකම් පාලා තියෙන්නේ පැටි කාලේ හිටම්. ඒ දිනාකේ කුඹුරු කොටා දෙන්න අත හතරම්ම තියෙනකොට නේද සුවඳි. එහෙනම් මේ කියලා පිරිමි නොදකින් කියලා පතලා වගේ නෑ. අපේ නිලමේ අවදි වෙලාද දන්නේ නෑ. මේ රණවරා ටික නිවෙන්න කලින් ඇහැරිලාද බලන්න ඕනේ. මේ වී කොටන එකීලගේ කැකිරි පැලෙල්ලෙන් අපේ නිලමේ ඇහැරෙයිල දන්නෙත් නෑ. මේ ජනේලෙ වහලා දාන්න ඕන. මොකද මැනිකේ? අනේ උගුරත් දෙලිලා. තදේටම නිින්ද කියන්නේ. ඕ. තව ටිකක් නිදාගන්න. රාජකාරි කරලා ආපුහම මහන්සි ඇතිනව. මම මේක වහලා දාන්න කියලා හැදුවේ. ඔන්න කොහොම තියෙද්දෙන් හුලං වදින්න එපා ඈ. දැන් ඇහැරිච්ච එකේ එළියට ගියා නම් රණවරා ටික නිවෙන්න කලින් සැනසිල්ලේ බොන්න පුළුවන්. මහනුවර රාජකාරි ගැන දැනගන්න බැරි වුණානේ. සිටි හිට්ස් ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 19 ඔස්සේ